ඔය රංජනීලා ගෙදර ගිහිල්ල ටික දවසක් විවේක ගන්න එක මං හිතන්නේ හොඳයි. ඔය ලිට ගතියත් මං හිතන්නේ ඊට පස්සේ ඇරිලා යයි. එහෙම වෙයිද? තියෙන ලෙඩේ වැඩි වෙයිද මන්දා? සුද්වාමිනට සලකන්න ඕනේ කියලා ඉතින් රංජනීගේ හිතේ මහලු කොට තිබුණට එයාට ඔක් පොර ගන්න පුළුවන්ද මන් දන්නේ නැහැ. අනේ මන් දන්නේ නැහැ. ඒ රංජනීගේ බලගිරීමට යන ගමන නිසා මගේ කැමැත්තෙන් යන ගමනක් නෙවෙයි. ඒක මොකද නෝගියොත් රංජනී මෙතන ඇවිල්ලා කෑ ගහන්න පටන් ගන්නේ. ඉස්සර නම් ඉතින් ඔය ළමයි මේ මම කියන විදියට නැත්තම් ඉතින් සුදුවාමිනිය කියන විදියට තමයි වැඩ කරේ. දැන් ඉතින් ඒක ඔක්කොම වෙනස් වෙලා අපි කියන එකක් ඒගොල්ලෝ අහන්නේ නැහැ. ඒගොල්ලන්ට ඉතින් දැන් හොඳට සල්ලිය පාගේ තියෙනවා, තේ හයියක් තියෙනවා. අපිට වෙලා තියෙන්නේ දැන් ඒගොල්ලෝ කියන ඒවා කරා. මම මේ කල්පනා කර කර ඉන්නේ රංජිනිල තාත්තගේ වැඩපොළ කෙරෙන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ වැඩට ගියාම තේ ටිකවත් හතලා දෙන්නේ කවුද? ඔය තේ වතුර දැන් දාලා තියලා තියෙන්නේ උණු වතුර බෝතලෙ. ඒත් රංජිනිල තාත්ත කැමති නෑනේ උණු වතුර බෝතලෙ තේ දාලා. ඉස්සර උණා පා උස්නේ කියලා මතකද? ඔය කමක් නෑ සුදුවාමිනේ. එක්කෝ ඒකට පුරුදු වෙනවා, එහෙම නැත්නම් ඉතින් තේ නොපි ඉන්න. ලෝහනේ දුවේ. අම්ම තාම ලෑස්ති නැද්ද? අපිට සාපෝට යන්න බරක් වෙනවනේ. හා 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 ඒක මට ලෑස්ති වෙන්නකො. අම්ම ලෑස්තිද? නේ අමුතියෙන් ලෑස්ති වෙන්න දෙයක් නෑ අම්මේ. අපේ ගෙදරම යන්නේ. ඊට කියලා මොනවද ගත්තා ඉතින්? මම කට හොගන්න තෝ මේ උදේ පාන්දර. අපේ ගෙදරම යන්නේ පිට දැනක් ඈ. කො? අදම් පැක් කරගත්තද? මම හැරුණා තියෙන්නේ. මෙන්න තාත්තට උණු ආප්පයි කෙසෙල් ගෙන්න. Yeah.
තාත්තේ තාත්තේ ඔබ දැන්දා බත් කන්න නැද්ද? කන්න බැරිය. ආය කීයට කන්නද? දැන් 12ත් පහු වෙලා. 12ත් පහු වුණා. මං හිතුව මේ 10 විතර වෙන්න ඇති කියලා තාම. මට මෙතන නිකම්ම නිඳ ගියා. සුදුහාමිනේ. සුදුහාමිනේ. ඇයි අක්කලා ඇවිල්ලා අම්මව එක්කන් ගියේ නැද්ද? හැබැයි සුදුහාමිනේ ගියා. අන්න මේ රංජනීලා ගෙන තිබුණා මේ ආප්පයි කිසල් ගෙඩි වගේ කාපම් වේ. ඉතින් දැන් ආප්පයි කිසල් ගෙඩි කන්නේ මොනවටද? බත් කන්න පුළුවන්. ඉන්නකම තාත්තරත් එක බත් කැබ් බෙදාගෙන ඉන්න. රස්සාවට ගිය මුල්ම දවසේ මම උඹට කිව්වනේ ඔය යුනිෆෝම් එක උඹට ගැලපෙන්නේ නැහැ, ඔය රස්සාව උඹට ගැලපෙන්නේ නැහැ. හිතෙන් දුක් විඳින්ද ඔහොම රස්සාවට ගිහිල්ලා ඇති තේරුම මොකද? උපාධියකුත් යන ගෙදරට බරක් වෙන්න බැරි හින්දා රස්සාවක් හොයාගන්නකම් කියලා මේ රස්සාවට ගියාට දැන් තමයි ඒකේ අමාරුව දැනෙන්නේ. වැස්සදාට නයිට් එකක් එහෙම කරනකොට තමයි ජීවිතෙත් එක්ක එපා වෙන්නේ. උඹ ඉතින් තව රස්සාවක් හොයාගන්න දහදන්නේ? මන්ද මේ රස්සාවෙම ඉඳලා රස්සාවල් කීයකට නම් ඉල්ලුම් පත්‍ර දැම්මද? ඉන්ටර්වියු නම් කීයකට කියලා ගියාද? මුන් කල් තියලා අයිස්තු හදාන බොරුවට ඉන්ටර්වියු කරනවා. රස්සාවල් එපා වෙන ඉන්ටර්වියු එකේදී ලොක්කු අහන ප්‍රශ්න වලින්මයි. එක්ක ගංගක දිගපල ලහයි. එක්ක කන්දක උසහයි. මෙච්චර කල් දුක් මහන්සියලා ඉගෙනගෙන ගත්ත උපාධිය නම්බු අතර කෙනෙක් මුන් ප්‍රශ්නයක් අහනවා නම් හිතට අමාරු නෑ. ඔබ දන්නවනේ පොඩ්ඩෝ, අද රස්සාවක් ගන්න අධ්‍යාපන සුසුකම් විතරක් බදි. පගාවයි පන්දමයි ඕන. ඉතින් අපිට පගාවයි පන්දමයි නැති උනායි කියලා අපේ උත්සාහයත් අරින්න එක හරි නෑ. මං කල්පනා කරේ අඩුම ගානේ මට පිරිවෙනකවත් උගන්වන්න හම්බෙනවනම් මං ඉගෙනගත්ත දේවල් අඩු ගානේ කාට හරි කියලා දෙන්න හරි තිබුණා. මං ඒමෙතල මේ අහලපාල දෙන හැම පිරිවෙනකටම ගියා. ඒ වගේ ගුරුවරු වැහි වැහැලා. දැන් ඒ වගේ තිල්ලුමට වඩා සැපෙමු වැඩිනේ. ඉතින් මොකද්ද උඹ කරන්න හදන්නේ? ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. තාත්තා වාඩි වෙන්න.